අවුරුදුවලින් පස්සේ වැස්සා. වැහලා ගොඩක්ම ජරා වෙලා තියෙනවා. ඒ වගේ ජරා වෙච්ච ටැංකිය ටික සුද්ධ කරන විදිය තමයි අද බලන්නේ. අපි මේකේ වතුර ටික ඔක්කොම යවුවා. පාන් ටිකත් ඔක්කොම ඇල්ලුවා. අල්ලන ඉවර වෙලා මේක තියෙනවා. මේ බීචින් පවුඩර් කියන කුඩු එක. පැය 24ක් මේක වේලෙන්න තියලා ආය වතුර පුරවලා ඔකට ඒක මාළු දාන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. YouTube channel වලත් කොටිය අයබෝන් කියලා පිළිගන්න. අද අපි බලන්න යන්නේ අපේ aquarium එකේ tanks අවුරුදු වලින් පස්සේ වැස්සා. වැහලා ගොඩක්ම ජරා වෙලා තියෙනවා. ඒ වගේ ජරා වෙච්ච ටැංකිය ටික සුද්ධ කරන විදිය තමයි අද බලන්න යන්නේ. ගොඩක් කට්ටි කිව්වා ඒ වගේ contents දෙන්න කියලා ඒක තමයි කරන්නේ. අද එනම් බලමු අපි ඉස්සරහට tank එකම මේ තියෙනවා. අපි මේකේ වතුර ටික ඔක්කොම යවුවා. පාන් ටිකත් ඔක්කොම ඇල්ලුවා. අල්ලන ඉවර වෙලා මේක තියෙනවා. මේ බීචින් පවුඩර් කියන කුඩු එක. මේක ඔකට්ටියද ලංකාවේ සාමාන්‍යයෙන් ගොඩක්ම hardware වල ගන්න තියෙනවා මේ කුඩු එක. බීචින් පවුඩර් කියලා ක්ලෝරින් බීචින් පවුඩර් කියවනා කට්ටිය දන්නවා. ඩියසෙවල් වගේ තියෙන එළිය හදන ටැංකි තියෙනවා නම් ගොඩක් කට්ටිය මේ වගේ කුඩු පැකට් එකක් අරගෙන හැමතැනම මෙහෙම දානවා. දාන ඉවරලා පොස්සක් හරි මොකක් හරි ආධාරයෙන් විනාඩි 10ක් විතර ගියාම මේක හොඳට මේ හැමතැනම ගෑවෙන විදියට අතුල්ලලා සාමාන්‍ය පැයක් විතර තියන්න. ටිප්පර පස්සේ මේ ඩියසෙවල් අරම ඔක්කොම ගැලවෙනවා. දැන් අපි බලමු ඉදිරි කැලවලදී මේ කොහමද අතුල්ලේවල්ලා හොදලා කලින් මේක තිබ්බේ මෙන්න මේ වීඩියෝ එකේ දැන් ප්ලේ වෙන විදියට. උඩින් ප්ලේ වෙන විදිහ තමයි කලින් මේ ටැංකිය තිබ්බේ. දැන් හොදරි වල්ලා බලමු කොහමද වැඩේ වෙන්නේ කියලා. හොදන ගමන් අපි ඒක ටික කතා කරමු. ප්‍රියන් ඒක ගන්න. දැන් අපි ප්‍රෙෂර් ගන්න එක දාලා මේකේ හොඳට හොදවමු. දැන් ඔකටිට පේනවා බීචින් පවුඩර් පොඩ්ඩක්වත් නැහැ මේ ටැංකියේ. පැය 24ක් අපි මේක වේලෙන්න තිබ්බා. තියලා ඉවර වෙලා මේ වගේ බට දෙක අරගෙන මේක ලයින් එක වහලා මේක වතුර කොහොමද පිරෙන්න දාමු. පිරෙන්න දාලා ඉවරලා ඒ වෙලාවෙම පැය 24ක් මේක වේලෙන්න තියලා ආය වතුර පුරවලා ඔකටිට මාළු දාන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි මාළු දාලා පෙන්නනවා කට්ටියට කොහොමද වැඩේ වෙන්නේ කියලා. කටේට පේනවා සුපිරියටම මේක ජරා වෙලා තියෙන්නේ. සුපිරියටම කිව්වොත් පට්ට වෙචර මොකද කරපු දාලම ඇන්දර බයින්න ටැංක් කරන අද බයිනවා. මොකද මේක ආර විදියට දියස දෙවල කටේට පේනවා. අපි zoom කරලා බලමු පොඩ්ඩක්. දැන් මේ විදිහට අපි මාළු ටික අල්ලගමු. මාළු ටික අල්ලලා ගොඩක් දුරට ෆුල් වෝටර් චේන්ජ් එකක් අපි කරන් යන්නේ. ගොඩක් කට්ටියට අපි කියනවා 150ක් අඩු කරලා එහෙම කරන්න කියලා. මොකද අවුරුදු කාලේ අපි වාර තිබ්බ නිසා පට්ට විදිහට ජරා වෙලා තියෙන ටැංකිය. ඔබෙම පේනවාද ඔය කට්ටියට මේ බලමු. මේ බලන්න. පට්ටම විදිහට ජරා වෙලා තියෙන්නේ. ඒක නිසා අපි සුපිරියටම ක්ලීන් කරමු. එතකොට මාළු ටික ඉස්සෙල්ලා අපි අල්ලගමු. මේ වගේ බකට් එකක් ආධාරයෙන් තමයි අපි ඉන්ඩස්ට්‍රියල් වශයෙන් කරන නිසා මේ වගේ බකට් එකක් අපි ඉක්මනට මාළු ටික අල්ල ගන්න නිසා තමයි අපි මේ විදිහට දාලා තියෙන්නේ. මේ වගේ මාළු ටික අපි අල්ලගත්තට පස්සේ අපි බලමු මේක කොහොමද අපි වෙන ටැංකියකට ට්‍රාන්ස්ෆර් කරගන්නේ කියලා. ලේසිම විදියක් අපි මෙතනින් අනුගමනය කරන්නේ. මොකද අපි වෙනම ටැංකියකට අය දැම්මොත් ඒ ටැංකියෙන් අල්ලලා ගෙනල්ලා මේකට දාන්න ඕනේ හොදවුවට පස්සේ කරදරයිනේ. ඒක නිසා අපි මේ වගේ බකට් එකක් ආධාරයෙන් මෙහෙම අරගෙන මේ වගේ වතුර තියෙන ටැංකියකින් මේක තියනවා වෙනවා. ඉබ්බම කඩේට පේනවා මාළු ටිකක් හොඳට ඉන්නවා. ඒ කට්ටියට වෙනම එළියට යන්න බෑ. අපි මේ ටැංකිය හොදලා ඉවර වෙලා අය මේ මගට්ටේ උස්සලා මේකට දානවා. එහෙමනම් අපි දැන් බලමු කොහොමද මේ වැඩේ හොදන්නේ කියලා. හරි, අපි දැන් ප්‍රෙෂර් ගන්න එකක් අරගෙන ඔන් කරලා මේක ක්ලීන් කරන විදිහ බලමු.
දැන් ඔකට්ටියට පේනවා අපි දැන් ටැංකිය හොදලා ඉවරයි වතුර ටිකක් පිරෙන්න දාලා තියෙන්නේ. අපි වතුර පිරුණාට පස්සේ කොහමද ආපහු මාළු ටික මාළුන්ට අහිතකරයක් නැති විදියට මාළු ටැංකිය දාගන්න කියලා බලමු. හරි එහෙනම් අපට මහන්සි අද දැන්කිරික ඔක්කොම ක්ලීන් කරා. ඔකට දකින්න ඇති සුපිරියටම ක්ලීන් කරා කියන්නේ කාලයකට පස්සේ මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔකට මොකක් හරි දැනුමක් ලබන්නද කියලා. ටැංකියක් කොහොමද හරියට ක්ලීන් කරන්නේ, බීචින් පවුඩර් දාන එක ගැන ඒ ටික සම්බන්ධයෙන් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. අයත් ළඟදීම අලුත් අඩකින් හමු වෙනවා. අදට සම්බන්ධ වෙනවා. සුබ දවසක්.